කුසලයක්. තේරුම් ගන්නද? දැන් ධර්ම දානමේ කුසලයක් කියන්නේ ධර්ම දානමේ කුසලයේ ආනිසංස ගොඩක් වැඩි. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා. ධර්ම දානේ. අර මේ බුදුරජාන් වහන්සේගේ කාලේ අර සාන්තිස කියලා ඇමතිවරයෙක් හිටියා. ඔය සාන්තිස ඇමතිවරයා මේ කොසල් රජුරුවන්ගේ ඇමති කෙනෙක්. එහෙමයි. ඉතින් මේ සාන්තිස ඇමතිවරයා මහත්තයෝ මේ කොසල් රජුරුවන්ට විසඳන්න බැරි ප්‍රාන්තික ප්‍රශ්නයක් තිබ්බා යුද්ධයක්. ඔව්. මේක විසඳන්න බැරි තැන කොසල් රජුරුවෝ කියනවා මම මේ රාජ්‍ය සුමානෙකට දෙනවා. ඔව්. සියලුම රජ සම්පත් මගේ අන්තපුර බිසෝරුපම මම දෙනවා කාට හරි මේක විසඳන්න පුළුවන් නම් කියලා. ඔව්. ඔය සාන්තිස කියන ඇමතිවරයා ඉදිරිපත් වෙනවා. ඔව්. ඉදිරිපත් වෙලා මෙයා කියලා සම්පූර්ණයෙන්ම විසඳලා ඒගොල්ලන්ගේ බලය එහි පවත්වලා එනවා. ඔව්. එයා ආවට පස්සේ කොසල් රජතුමා කිසිම අකමැත්තක් නැහැ. සාන්තිසට රජකම බාර දෙනවා. ඔව්. ඔටුන්න සිංහාසනේ සියල්ලම දැන් සුමානයක් සාන්තිස තමයි රජුරුව. ඔව්. සන්තිස කල්පනා කරනවා දැන් මට සුමානේ රජකම තියෙන්නේ මම සුමානෙන් උපරිම ඵලය ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ කාම සම්පත් පැත්තෙන් එයාට ගන්න තියෙන උපරිම ඵලය ගන්න ඕනේ කියලා මෙහා ඒ අන්තපුර බිසෝවරු කාම රාගය හැම දෙෙම වඩනවා සුමානේ මහත්තයා. දැන් අන්තිම දවසේ හිට එයා රජකම දෙන්න ඕනේ. අද රෑ රජකම දෙන්න ඕනේ. එයා දැන් එනවා මේ මගුල් වීනට ගිහිල්ලා බිසෝවරු එක්ක සතුටු වෙලා එයා එනවා බීමත් වෙන්නේ. නමුත් බීමත් වෙනකොට බුදුරජාන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් එක්ක මෙහෙම වඩිනවා ඉස්සරහා පාරේ. නමුත් මෙයා බුදුරජාන් වහන්සේ කොසල් රජතුරුමත් බුදුරජාන් වහන්සේ දැක්කම ඇතාකින් බහිනවා. නමුත් මෙයා ඇතාකින් බැස්සෙවත් නැහැ. මොකද එයාට තේරෙන්නේ නැහැ බීමත් වෙヒටියේ. නමුත් ඇතාගෙනුත් බහින්න නැතුව බුදුරජාන් වහන්සේ පව් කළේ යනකොට බුදුරජාන් වහන්සේ උන්වහන්සේගේ පිටිපස්සේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට කියනවා මේ මහණෙනි ඔය යන සන්තිස හෙට උදේ වෙනකොට රහත් වෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේලාට හරි ප්‍රශ්නයක්. අපි මේ අවුරුදු ගණන් මාස ගණන් කැලවල් වල භාවනා කරලා අපිට තාම සෝවන් වෙන්නවත් බැරි වුණා. මේ බීලා ඇටෙක්ගේ පිට යන මිනිස්සේ කොහොමද හෙට උදේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ස්වාමීන් වහන්සේලා අහනකොට බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ නමක් යම් ප්‍රකාශයක් කළා නම් ඒක වරදින්නේ නැහැ. ඒ නිසා හෙට උදේ වෙනකන් ඉවසන්න කියලා. නමුත් මාත් දැන් සාන්තිස රජමාලිකට ගිහිල්ලා අන්තිම දවසනේ පුළුවන් තරම් එයා කැමැතිම බිසවත් ගෙන්නගෙන පුදුමාකාර විදිහට සතුටු වුණා. නමුත් කොහොම හරි මේ බිසව එකපාරට මැරිලා වැටෙනවා. ඒ කියන්නේ පපු අමාරුවක් හැදෙන්නේ නැති ඉතින්. මැරිලා වැටුනහම මෙයාට දරා ගන්න බෑ. මොකද මෙයා සතුටම කරපු බිසවයා. මෙයාට කරගන්න දෙයක් නැහැ. වේදනාවෙන් මහා දුකකින් පිරලා මහත්වෝ කෙලින්ම යන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට. හිතපු දෙයක් නෙමෙයි. තාම අර එරි මතෙවත් ගිහිල්ලා නැහැ යාළු. එතකොට බුදුරජාණන් වහන්සේ යාට ධර්මයක් දේශනා කරනවා. ඒ කියන්නේ ධර්මයේ දේශනා කරන්නේ මේ රූපයේ අනිත්‍යභාවය. අපි කොච්චර ආශාවෙන් යමකට බැඳුණත් ඒ ආශා කරන දේවල් අනිත්‍යභාවයට පත් වෙන නිසා අපි ඒවට බැඳෙන ප්‍රමාණයට අපිට දුක සකස් වෙනවා කියලා. නමුත් මේක අහනකොට මහත්තයෝ මෙයා රහත් වෙනවා. දැන් ඉතින් රහත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙයා රහත් වෙලා එයත් මැරෙනවා. එයත් මැරෙනවා. එයත් පපු යමාරෝක් වගේ මොකක් හරි වෙලා එයත් මැරෙනවා. මරණා බුදුරජාණන් වහන්සේ රජතුමාට කියනවා මෙයාව ආදාහණය කරලා මෙයාගේ ධාතුන් වලින් සෑයක් බඳින්න කියලා. දැන් මේක කරලා ආවට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ ලහන්නේ මේ ගිහි කෙනෙක් මැරිලා ඇයි මේ සෑයක් බැඳේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා යා ගිහි කෙනෙක් නෙමේ. එයා ආරයන් වහන්සේලා අතර කෙනෙක්මයි. සාන්තිස රහත් වෙලාමයි පිරිනිවන් පෑවේ කියලා. නමුත් රජෙන්දුම පිටින්ම තමයි පිරිනිවන් පෑවම. නමුත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඇයි මෙයා මේ විදිහට වෙන්නේ? හේතුව කියලා. ඒතර මාත් මෙයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ කියන්නේ ඊට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ කාලේ මිනිස්සුගේ ආයුෂ අවුරුදු 20000යි. ඔව්. ඒ අවුරුදු 20000යි ආයුෂ කියන කාලේ මහත්වෝ මෙයා හන්දියක කඩයක් කරපු කෙනෙක්. ව්‍යාපාරයක් කරපු කෙනෙක්. මෙයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ ඇහුවා. අහලා මෙයාට ඒක හොඳට දැනුණා. දැනුණත් එයාට ඒ මාර්ගය තුල යන ශක්තියක් තිබ්බේ නැහැ. මෙයා බණ අහලා අර හන්දියට ඇවිල්ලා එයාගේ ව්‍යාපාරය කරන ගමන් එතකොට අවුරුදු 20000ක් නේ ආවිෂ. ඔය අවුරුදු 20000න් අපි කියමු අවුරුදු 15000ක් කියලා. ඔය අවුරුදු 15000ම කලේ මහත්ව අතන කඩේ වෙළඳන් කර කර ඉන්න ගමන් අර තුම්මං හන්දිය එහාට මෙහාට යන වාහන ඔක්කොම නවත්ත නවත්ත කියන අන්න බුදුරජාණන් වහන්සේ අතන ඉන්නවා කියලා බණ අහන්න කියලා. නමුත් අර පාර යන්නේ නැහැ දන්නේ නැහැ බුදු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙතන ඉන්නවා කියලා. නමුත් මෙයා අවුරුදු ඔය 15000 වගේ කාලෙක ඕක තමයි කලේ. වෙන දෙයක් තලේ නැහැ. සීලය ආරක්ෂා කරගෙන අර මිනිස්සුන්ට පාර කිව්වා. ඒ පාර හොයාගෙන ගියා වූ දාස් ගානක් මිනිස්සු රහත් වුණා. සමහරු අනාගාමී වෙනවා. සමහරු සකෘදාගාමී සෝවාන් ඵලයට පත් වුණා මහත්ය. නමුත් මෙයාට මුකුත් කරගන්න බැරුව ගියා. නමුත් මෙයා මෙතන වයසට ගිහිල්ලා මැරුණා. ඔය මැරිලා දිව්‍ය තලයක ඉඳලා තමයි ඔය උතෙන්ට ආවේ මහත්ය. ඒ කියන්නේ එයා පරිපූර්ණ කරලා තිබ්බේ අතනදී අර සීලය අර අප්‍රමාණ පිරිසකට ධර්ම දානීය බෙදා දීමේ කුසලයේ. ආනිසංස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය මේ සම්මා සම්බුද්ධ ඔය ශාසනය තුල ඔය බීමත්ව හිටිය කෙනෙක් මේ රහත්භාවයට පත් වුණ අවස්ථාව. ඔව්. ඉතින් ඒ නිසා මාත්‍යෝ ඒක පෙර යාගේ ධර්ම දානමේ කුසලමේ තමයි. ඒ කියන්නේ ධර්ම දානය කියන දේ ගොඩක් වටිනවා. ඔව්. ඒ නිසා ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්ම දානයම තමයි ශ්‍රේෂ්ඨම දානය කියලා සියලු දානයන්ට වඩා.
ඒ නිසා මේ ධර්මයේ පැත්තෙන් කෙනෙකුට ඒ සැනසෙල්ල ලැබලා දෙනවනම් ඒක මහත්ව අපිට මේ ජීවිතේ වගේම කවදා හරි දවසක අපිට නිවන් අවබෝධ කරගන්න මහා ශක්තියක් වෙලා ඒක පාට නැගී හිටිනවා. ඒ සම්තිසටේ ශක්තිය තමයි නැගිලා හිටියේ. ඒ නිසා මේ ඒක ධර්ම දානයක් හැටියට දෙකයි බල්ල කරන අපි පොරොන්දු මේ සුසු විදියට කරලා ඒක කරලා දෙන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක තමන්ට කවදා හරි හේතු වෙනවා. නෑ සර්. ධර්මයේ අහන්න කැමති නෑ දෙයක් නේ තමයි දෙන්නේ. නෑ ධර්මයේ පුදුමයි පස්සේ තමයි නේ තවිලි මොනවා කතාන්න හිතෙන්නේ. ඒක ධර්මයේ තමයි. ඒ ධර්මයේ තියෙන ආශ්‍රය. ආශ්‍රය. ඒක නෙවතු මේ කියන කෙනාගේ නම් ඒ ආශ්‍රය නෙමෙයි. ඒක ධර්මයේ ආශ්‍රය. ධර්මයේ ආශ්‍රය. ඉතින් ගැඹුරු දේවල් තියනවා කියලා හිතන්න. එහෙමයි. ධර්මයේ ආශ්‍රය ඒ ධර්මයේ ආශ්‍රයයට දෙවියනුත් උපකාර කරනවා. දැන් ওই බණ කියනකොට දැන් අපි විතරක් නෙමෙයි බණ අහන්නේ. හුඟක් වෙලාවට. ස්ථානයේ පිරිසුදුනා, අරමුණක් පිරිසුදුනා. බණ අහන්නා කෙනත් සිල්වත් නම්, බණ කියන කෙනත් සිල්වත් නම් මහත්වෝ තව අප්‍රමාණ පිළිස් බණහනවා. තව ප්‍රමාණ පිරිස් බණහනවා. දෙවිවරුත් බණහනවා. දෙවියන්ගේ දිව්‍ය සෝතෝසේ. ඒ වගේම ওই පින්නට කැමති പ്രേත කොටස් ඉන්න පරදත්ත රූප ජීවී പ്രേත කොටස්. ඒගොල්ලොත් ඇවිල්ලා අපි බණහනවා වගේම පැදුරු වෙලාගෙන බණහනවා. ඉතින් ඒ නිසා මේ ධර්මය කියන දෙයට කවුරුත් ප්‍රියයි. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ප්‍රිය දේ තව කෙනෙකුට අහන්න සලස්සන්න කියලා. අපිත් ඉතින් කෙනෙකුට අර කැමැත්තෙන් බණක් කියන්නේ. ඒක එයාත් අහලා සතුට වෙනවා. එයා සතුට තුළ දැකලා අපි සතුටක් ලබන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපි දේශනා කළායි කියන කාරණේ. ඉතින් ඒ නිසා ඒකන මේ ධර්ම දාණයට කොයිලාකත් බියක් සකස් කරගන්න එපා. තමන් හොඳ පිරිසිදු චේතනාවෙන් මට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින හේතු වේවාම කියලා කියනවා. එච්චරයි. එතකොට ඒ අරමුණු අපිට ඉට වෙන කොයිලා දැන් මතුල චේතනාම් භික්කවේ කම්මං අතමි. චේතනාව තමයි අපේ ඉදිරියට අරගෙන යන්නේ. වීර සකස් කරලා දෙන්නේ. ඉතින් ඒවෙන් අපි නොදන්නා වූ අයෝමය වීරයක් මාත්‍යෝ අපිට සකස් වෙනවා. එන බුදුරයන් වහන්සේ කියන කාරණා තුනයි. තේරෙන්නේ? ඒ පළවෙනි කාරණාව සද්ධාව, දෙවෙනි කාරණාව වීරය, තුන්වෙනි කාරණාව හිරියොතක්. ඉතින් යමෙකුට මේ කාරණා තුන තියෙනවා නම් මහත්යාට මේ ජීවිතේ සෝවාන් වෙන්නත් පුළුවන්, සකෘදාගාමි වෙන්නත් පුළුවන්, අනාගාමි වෙන්නත් පුළුවන්, අරියත් භාවයට පත් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙනම් බුදුරයන් වහන්සේ මහා ගොඩක් දේවල් අපිට කියන්නේ නැහැ නේද? නමුත් අපි ගොඩාක් දේවල් අපිට සමාජයේ ඇහෙනවා. නේද? දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කෝ 37ක් බෝධියට පක්ෂ වෙන්නා වූ ධර්මයක්. එතකොට මේ 37 හිතනකොටම බය වෙනවා කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කියලා ආයිමත් කියනවා මිනේ මේ කාරණා තුන වඩන්න. සද්ධාව, වීරය, හිරියොතක්. මේ කාරණා තුන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ව වැඩෙනවා. තේන්න. එතකොට අපි 37ක් ගැන හිතන්න යන්න ඕනේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ තරම් සරල කරලා දිනනවා. සද්ධාව, වීරය, හිරියොතක් කියන කාරණා තුන. තේන්න. එතකොට මාත්‍ය අපි හැම වෙලාවම මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේම. මාව කල්යාණ මිත්‍රයා බවට පත් කරගනවා, තව කෙනෙක් කල්යාණ මිත්‍රයා බවට පත් කරනවා වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේම කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කොහොමද මං කල්යාණ මිත්‍රයෙක් කරගන්නේ? බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාල කියලා. නේද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල. කොහොමද මං බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් කරගන්නේ කියලා. يعني එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ඉඳන් හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද මහරහතන් වහන්සේට කියනවා, ආනන්ද මගේ ඇවෑමෙන් ධර්ම විනය දෙක ශාස්ත්‍රඥ වහන්සේ හැටියට සලකන්න කියලා. වෙන කවුරුත් නෙමෙයි, ඊළඟ දෙවෙනියට සාසනයේ සිටි මහකාශ්‍යප මහරහතන් වහන්සේ නෙමෙයි, ධර්ම විනය දෙක ශාස්ත්‍රෝ හැටියට මේ දරු කරන්න හිතන්නේ කියලා. එහෙනම් මාත්‍යෝ තාම ශාස්ත්‍රඥ වහන්සේ ජීවමාන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධර්ම විනය දෙක ශාස්ත්‍රඥ වහන්සේ හැටියට සලකන්න කියලා බුදුරජාණන් වහන්සේ කිව්වනම් තාමත් බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්නවා. ඒතකොට ජීවමාන බුදුරජාණන් වහන්සේ තමයි ධර්ම විනය දෙක. නේද? එහෙනම් මාත්‍ය අපි දැනගන්න ඕනේ ධර්ම විනය කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න. නේද? එහෙනම් දැන් කල්යාණ මිත්‍රයා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා. ජීවමානව බුදුරජාණන් වහන්සේ තමයි ධර්ම විනය කියන කාරණය. ධර්ම රත්නය මේ කියන කාරණේ. සද්ධර්මය. එහෙනම් මේ සද්ධර්මය මේ ධර්මය කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්නවා. තේරෙනවා? ඒතකොට ධර්මය කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය. නේද? වෙන දෙයක් නැහැ. ධර්මයේ කොතනින් බුදුරජාණන් වහන්සේ ওই 84000 ධර්මස්කන්ධය කියලා දේශනා කළා වූ සියල්ල ඉලක්ක කරලා තියෙන අනිත්‍යයි කියන තැනට. නේද? මොකේ අනිත්‍යද? පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. රූපේ අනිත්‍යභාවය. නේද?
එනං කල්යාණ මිත්‍රයා ධර්මයේ කියන තැනට ගත්තහම මාත්‍යෝ මේ තමා තුලම තමා දකින්නේ මොකද්ද? ධර්මය. එන්නල තමා තුලින්ම තමා දකින්නේ ධර්මය. එතකොට තමා තුලම කල්යාණ මිත්‍රයා බලන්න ධර්මය කොච්චර ළඟට ආවද බුදුරජාණන් වහන්සේ කියලා තියෙන තැනින් නේද? ඒ කියන්නේ තමා තුලමයි කල්යාණ මිත්‍රයා ඉන්නේ. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කල්යාණ මිත්‍රයා තමා තුලමයි ඉන්නේ. මොකද්ද තමා තුල ඉන්නේ? මේ අනිත්‍ය කියන ධර්මය. මොකේ අනිත්‍යභාවයේද? පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. අනේ ධර්මයේ තමන්ගේ තමා තුලටම ගත්තා දැන් එයා. දැන් එයා ඒකට කාගෙන්වත් හොයන්න යන්න ඕනේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හරියට ධර්මයේ ස්ථානගත කරගත්තොත් කල්යාණ මිත්‍රයා තමා තුලට තමාට ගන්න පුළුවන්. තේරෙනවද? දැන් ඒකට කල්යාණ මිත්‍රයා තමා තුලට ගත්තායි කියන තැනදි මහත්වයා තුල මොකද්ද සකස් වෙලා තියෙන්නේ? අයෝමයේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ මේසා දෙයක් බලන්න මේ ජීවිතය තුලට අරන් පෙන්නලා තියෙනවා. ඒ තුලම යාගේ ශ්‍රද්ධාව වැඩිනවා. නේද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගත්ත තැනදි මහත්වෝ ඉබේම ධර්ම රත්නයත් සංඝ රත්නයත් කෙරෙහි ශ්‍රද්ධාව සකස් වෙනවා. අමුතුවෙන් ආයිමත් හොයන දේ ශ්‍රද්ධාව සකස් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්නවා. කවුද බුදුරජාණන් වහන්සේ? නේද? මේ මොහොතේ මාත්‍යයි මායි ලබන්නා වූ මේ සැනසille ලබා දෙන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ මොනසානම් වීරයක් මොනසානම් දෙයක් කළාද නේද? අපි හැම වෙලාවම ලෝකේ දිහා බැලුවාම මාත්‍යෝ මොනසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක්ද තියෙන්නේ නේද? ධර්මයක් කියලා දෙයක් දන්නේ නැහැ, කුසල් අකුසල් කියලා දෙයක් දන්නේ නැහැ, අම්මා තාත්තාගේ ගුණයක් කියලා දෙයක් දන්නේ නැහැ. ඈ මැරිලා ඉපදෙනවායි කියලා දන්නේ නැහැ, දන් දුන්නොත් ආනිසංශ තියෙනවා, සිල් රැක්කොත් ආනිසංශ කියලා දන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික ලෝකයක් නේද? ඒසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුල මහත්වෝ අපි මේ සම්මා දිට්ඨියට පත් වෙන්න බුදුරජාණන් වහන්සේම නේද අපිට මේ මාර්ගය කිව්වේ නේද? ඈ බුදුරජාණන් වහන්සේමයි නේ. එතකොට දැන් අපි ජීවත් වෙ ඉන්න ඇයිද විතරක් නෙමෙයි මැරිච්ච කෙනෙකුටත් දැන් විදේශීය කෙනෙක් දන්නේ නැහැ කෙනෙක් මැරුණාට පස්සේ පින් දෙන්න ඕනේ කියලා. ওই විදේශීය ජාතිකයෙන් පිටිපස්සේ මහත්වෝ අප්‍රමාණ ඥාතිපේතු ඇවිදිනවා. ඔව්. ප්‍රේතයෝමයි වෙලා ඇවිදිනවා, පස්සෙන් ඇවිදිනවා. ඒගොල්ලෝ දන්නේත් නැහැ, ප්‍රේතයෝ දන්නේත් නැහැ මොකද්ද කරන්න කියලා. වින අසරණක් නැහැ. අර මිනිස්යාට ලොල් වෙලා එයාගේ පස්සෙන් ඇවිදවිද ඉන්නවා. තේන්න. ඒ එතකොට ඒගොල්ලෝ දන්නේ නැහැ මරුණාට පස්සේ පින් දෙන්න ඕනි කියලා. මරුණාට පස්සේ මෙහෙම പ്രേත ලෝකයකට වැටෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අනේ අර මැරිච්ච මිනිස්යාත් කල්ප ගණන් අසරණ භාවයට පත් වෙනවා. නේද? ඒතර බලන්න දැන් අපි ජීවත් වෙන්න අපි විතරක් නෙමේ මාත්‍යෝ මැරිච්ච කෙනාට උනත් පින් දෙන්න ඕනේ කියලා අපි දන්නේ බුදුරජාණන් වහන්සේ නිසාමයි නේද? එහෙනම් ජීවත් වෙන්න අපි උදෙසා විතරක් නෙමේ ජීව මෙරිලා පල්ලෙහාට වැටුණත් දිව්‍යතලයකට ගියත් අනේ ඇයට පින් දෙන්න ඕනේ කියන කාරණේ අපි බෞද්ධය විතරයි දන්නේ, වෙන කවුරුත් දන්නේ නැහැ. වෙන කවුරුත් පින් දෙන්නේ මොකක් හරි පෙරේත කොටක් කියලා නැත්නම් පූජාවක් කියලා මොකක් හරි තවත් අකුසලයක් තමයි කරගන්නේ. ඉතින් ඒසා සැනසෙල්ලක් අපිට ලබලා දෙන්න මහත්වේ බුදුරජාණන් වහන්සේමයි හේතුනේ නේද? අපි හැම වෙලාවම බුදුරජාණන් වහන්සේ කියන තැන හිතුවාට පස්සේ බුදුරජාණන් වහන්සේව සිදුහත් කුමාරයා කියන තැනි නතර කරලා ගන්නවා. ඉතින් එහාට අපි හිතන්නේ නැහැ. නමුත් මාතෝ ශ්‍රද්ධාව කියන දේ අපි තුල සකස් වෙන්නේ අපි සිදුහත් කුමාරයා කියන තැනින් ඔබට යන්න එනවා. ඔව්. එතනින් තමයි ගොඩාක් ශ්‍රද්ධාව සකස් වෙන්නේ. මොකද මේ සම්මා සම්බුද්ධ ඥානයේ උදෙසා මහත්යෝ අපරිමිත වූම කැපවීම තිබ්බේ අර බෝධිසත්ව කාලේ. අර සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් කියනා වූ කාලේ. නේද? අපි ශ්‍රද්ධාව සකස් කරගන්න ඕනේ මේවා හිතලා. අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී උන්වහන්සේගේ අතට සම්මා සම්බුද්දත් මේ අරිහත් භාවය ලබා ගන්න තිබ්බ බණපදයක් අහලා උන්වහන්සේට තිබුණා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සත්‍ය අවබෝධ කරගන්න. නමුත් උන්වහන්සේ මාත්‍රේ උන්වහන්සේගේ අතට ආවා වූ අවබෝධයේ අතට ආවා වූ අවස්ථාව අතහැරලා උන්වහන්සේ ආත්මාර්ථකාමී නොවී පරාර්ථකාමී වෙන්නේ මාත්‍යෝ මාත්‍යා හිතන්න ඕන මාත්‍යා උදෙසාමයි කියලා. තේන්නත් මහත්මයාට මේ අවස්ථාව ලබා දීම උදෙසාමයි බුදුරයන් වහන්සේ දා සංසාරයට වහින්නේ. නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම තියලා උන්වහන්සේ ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව පරාර්ථකාමී වුණේ මම උදෙසාමයි කියන කාරණේ අපි හිතන්න ඕනේ. නේද? ඒතකොට බලන්න එදා ඉදන් සංසාරයට බැහැලා මහත්මය මොනසානම් දුක්ඛන්දරාවක් උන්වහන්සේ වින්දේනේ. දන් දුන්නා, සීල පාරමිතාව, දාන පාරමිතාව, ඔය අප්‍රමාණෝප දසපාරමී ධර්මයන් පුරන්න මොනසා කැපවීමක්ද කලේනේ? උන්වහන්සේ මොනසා ශක්විති රජකම් කී දහහක් අත්තරින් නැද්ද? නේද? එතකොට මේ ගමනේ මහත්ය උන්වහන්සේ වින්දා වූ අප්‍රමාණ දුක්ඛන්දරාව
සාරාංශ කල්ප ලක්ෂ කියලායි කියන්නේ. මම නම් දන්නේ නැහැ සාරාංශ කල්ප කියන්නේ කොච්චරද කියලා. ලක්ෂ කියන කන්නේ දන්නවා. හේසා දුක. ඒතර කල්පයක් කියන කාරණේ මාත්‍යය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යොදුනක් දිග යොදුනක් පල්ලේ යොදුනක් කුස පෙට්ටියක් ගන්න කියනවා. යොදුනක් කියන්නේ 60ක් මහතක්. ඒ කියන්නේ 60ක් මහතක් දිග 60ක් මහතක් පළල 60ක් මහතක් කුස. මේකට අබ පුරවන්න කියනවා. අවුරුදු 100කට වතාවක් එක අබ කැටයක් අයින් කරන්න කියනවා. ඒක අබයට. යම් කාලයකදී මේක ඉවර වෙන්නේ අන කල්පයක් එදාටයි එන්නේ කියලා කියනවා. එහෙනම් මාත්‍යෝ අපිට හිතන්න බෑ. නේද? මේසා කල්ප සාරාංශ කල්ප ලක්ෂ ගානක් උන්වහන්සේ පෙරුම් පිරුවා. මහත්යා මේ මොහොතේ ලබන මේ මාත්‍යා මොහොත මොහොතේ ලබන සැනසිල්ල ලබලා දෙන්න. නේද? එහෙනම් මාත්‍යෝ අපේ අම්මා තාත්තා එහෙම විඳලා තියනවද? අපේ ඥාතියෙක් හිතවතෙක් විඳලා තියනවද? නැහැ. නේද? එහෙනම් අපේ අම්මා වියුත්තේ බුදුරජාණන් වහන්සේමයි අපේ තාත්තා වියුත්තේ බුදුරජාණන් වහන්සේමයි අපේ ඥාතියා වියුත්තේ බුදුරජාණන් වහන්සේමයි මොකද මාත්‍යෝ අපේ අම්මා තාත්තා අපිට පාරක් පෙන්වුවා නම් ආදරය නිසාම අපිට දුකමයි පාර පෙන්වලා තියෙන්නේ. එහෙනම් ඒ නිසා ඒ ආකාරයෙන්ම අපි හිතන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන. මේසානම් කවුරුන් අපිට අපි උදෙසා කැපවීමක් කරන්නේ නැද්ද? ඈ සාරාංශ කල්ප ලක්ෂ්‍ය බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ අපිට සමහර අයට හිතා ගන්න බෑ බුදුරජාණන් වහන්සේ මේ පාරමී ගමනේදී දන් දුන්නා වූ ලේ ප්‍රමාණය මහා සාගරයට වැඩි කියලා. ජලයට වැඩි කියලා. අරස අපරමිත කාලයකදී මහත්යෝ මහා සාගරයට වැඩිමයි. මහා සාගරයට වැඩිමයි. අරස අපරිමිත කාලයකදී දුන්නා වූ මාංශ ප්‍රමාණය මහා පොළවේ පස් වලට වැඩිමයි. නේද? ඇයි මේ කවුරු උදෙසාද? මට මේ මොහොතේ මේ සැනසිල්ල ලැබලා දෙන්න මහත්මයාට මේ මොහොතේ මේ සැනසිල්ල ලැබලා දෙන්න. නේද? අන්න එම්මම හිතල සද්දාව සකස් කර ගන්න ඕනේ.